ඒ ඔබතුමා මේ සභාවට දැනුම් දුන්නා රිෂාඩ් බද්දුදීන් ඇමතිතුමා සම්බන්ධයෙන් තියෙන විශ්වාසභංග යෝජනාව ගැන දින නියම කළා අපිට දැනුම් දෙනවයි කියලා අපිට ආරංචිය තියෙනවා දින නියම කළායි කියලා නමුත් ඔබතුමාගෙන් මේ සභාවට දැනුම් දීමක් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා ඔබතුමාගේ නිවේදනයට හොඳයි ගරු මන්ත්‍රීතුමා මම මේක ඒ යෝජනාව ආපැටෙන් වහාම ක්‍රියාත්මක කළා අපි යෝජනාව පිළිගත්තා ඊට පස්සේ පුත්තකේ ඇතුල් කළා ඊට පස්සේ අවශ්‍ය විදිහට මහලකම්බරයා විසින් ඒකට නීත්‍යානුකූලව කියාට පස්සේ අපි පක්ෂ නායකින්ගේ රැස්වීමක් කැඳෙව්වා ඒක ඒ වගේම මගේ ලිමොන මේක විවාදයේ සඳහා ඉතා ඉක්මනින් දිනයක් දෙන්න කියලා ඒ වගේම ඒ අනුව ඊයේ විපක්ෂ නායක ගරු ආණ්ඩුකරු මේ අගමැතිතුමත් විපක්ෂ නායකතුමත් මම මුලින් ඉඳලා හිටියේ මේ විවාදයට ලක් කර යුතු හැකියතා ඉක්මනින් විවාදයට ගත යුතු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නෝත් අද ගරු අගමැතිතුමත් මෙතන ඉන්න අගමැතිතුමත් ඉක්මනින් දෙන්න කියලා ඒ අනුව අද මේ ගැන සාකච්ඡා කරලා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත්තා ජූනි මාසයේ දිනයක් දැර සභානායකතුමා හඳයි කර ගරු අගමැතිතුමා අගමැතිතුමා පැහැදිලි කරලා ගරු කතානායකතුමනි ඔව් මං ඉල්ලීම් දෙකක් කරලා තියෙනවා ඔව් එකක් තමයි සති දෙකක් යන්ට ඉස්සෙල්ලා මේ අතුරු වාර්තාවක් හැටියට රිෂාඩ් බද්දුවින ඇමතුමා ගැන වාර්තා කරන්න ඊයේ මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා පක්ෂ නායකින්ග කතා කළා දිනයක් නියම කරන්න කියලා. ඒක මේ පාර්ලිමේන්තු වැඩ කටයුතු වලට බාර බිස්නස් කමිටියේ වැඩ කටයුත්ත එයා කතා කළා ඔබතුමා තීරණයක් ගත්තා. ඉස්සෙල්ලා දිනයක් එක් දිනයි ජෙන්ඩර් කිය පස්සේ අපි ඉල්ලීම අනුව දින දෙකක් ජෙන්ඩර් සභානායකතුමා එකඟුණා. දිනේ ඔබතුමා පැහැදිලි කරන්නකෝ. ගරු කතා නායකතුමනි අපි ජූනි 18යි 19යි විවාදයේ සූදානම්. We are ready. හරි. On the 18th and 19th of June we are ready for the debate. හොඳයි that's right. ඔව් ගරු විමල් වීරවංශ මැතිතුමා මේක අද අපි සාකච්ඡා කළා. ඔව්. ගරු විමල් වීරවංශ මැතිතුමා ඔබතුමා කිව්වා වගේ මේක ඉතා ප්‍රමුඛත්වයේ දීලා ඉක්මනින් සාකච්ඡා කළ යුතු වැදගත් කාරණයක් මේ විශ්වාසභංග යෝජනාව. ඒක ඔබතුමා අද උදේ දැන් ප්‍රකාශ කළා. නමුත් දැන් අපිට මීට පස්සේ හම්බ වෙන පළවෙනි පාර්ලිමේන්තු සතිය තියෙන්නේ ජූනි 4 වෙනිදා පටන් ගන්න පාර්ලිමේන්තු සතිය. ඒ ජූනි 4 වෙනිදා පටන් ගන්න පාර්ලිමේන්තු සතිය 6-7 කියන දවස් දෙකේ තියෙන ආණ්ඩුව ඉදිරිපත් කළ තියෙන න්‍යායපත්‍රයට ඉදිරිපත් කළ තියෙන අනපනත් අපි යෝජනා කළා 4 වෙනිදාට ඒ සියල්ල සාකච්ඡා කළා සම්මත කරගමු 6-7 කියන දවස් දෙක අපිට මේ විවාදය සඳහා දෙන්න කියලා. මමත් දිනේෂ් ගුණවර්ධන ඇමතුමත් ඒ වගේම ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමත් ඇතුළු අපි හැමෝම. එතකොට නමුත් ආණ්ඩු පක්ෂයේ ඉතා තදින් හිටියා නෑ අපිට පළවෙනි සතිය දෙන්න බෑ. අපි දෙන්නේ 18-19 කියලා. ඒ නිසා අවසාන තීරණයක් නැතුව තමයි අදත් පක්ෂනායක රැස්වීම අවසන් වුණේ. ඉතින් අපි දැනුත් ඔබතුමාගෙන් ඉල්ලන්නේ අගමැතිතුමත් කියනවා දිනේ තීරණය කරන්න ඔබතුමාට බලය තියෙනවා කියලා. නෑ නෑ එතුමත් උදේ සාකච්ඡා කරලා තමයි 18-19 ගත්තේ අගමැතිතුමත් සභානායකතුමත් කතා කරලා. අපි කියන්නේ මේක තව කල් දාන්න එපා. මේක ජූනි මාසේ අගට කල් දාන්න එපා. මගේ නම කිව්ව නිසා මම කිව්වේ සම්ප්‍රදාය හැටියට බිස්නස් කමිටිය එක්ක සාකච්ඡා කළා තමයි ඔබතුමා තීරණය කරන්නේ. මේ මේ සතියේ තීරණය කරේ බිස්නස් කමිටිය එක්ක කතා කරලා. ඒකෝ අද උදේ සතියේත් කරේ ඒකයි. ඔව්. ඒකෝ අද උදේ ගරු සභානායකතුමා මට කිව්වා අගමැතිතුමත් සමග ගරු අගමැතිතුමත් සාකච්ඡා කරලා තවත් 50 වගේක් ගේන්න තියෙන අය දවස්වල තවත් අමතර අධිකරණ ඇමතිතුමේට වාගේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ජූලි මාසේ ගෙනියන්න. මම කිව්වා ජූලි මාසේ වෙනකන් ඉන්න බෑ. ඒක නිසා අපි අවසාන තීරණය 18-19 ඒක තමයි අවසාන තීරණය. ඒක නෑ ඔබතුමා කොච්චර කිව්වද එතන දිනේ වෙනස් කරන්න බෑ ගරු මන්ත්‍රීතුමා 18-19 පිළිගන්න 18-19 පිළිගන්න එතනින් එහාට යන්න බෑ ඔව් මේ අවසාන මතය කියන්නේ ඔබ මොකද්ද දෙන්න මේ විරණියක් දෙන්න ගරු කතානායකතුමනි මේ මේ විශ්වාසභංග යෝජනාව 18-19 දානවයි කියන්නේ තවදුරටත් මේ විවාදය කල් දැමීමක් ඒ වගේම දැන් අගමැතිතුමාගෙන් කියවුනා සති දෙකක් ඇතුළත අර මොකද්ද තේරින් කාර්ග සභාවේ විචාර වතුරු දින්න වෙන අතුරු වාර්තාවක් ඉල්ලනවයි කියලා. ඒ අතුරු වාර්තාවෙන් සුද්ධ පවිත්‍ර කරලා අරගෙන තමයි මේ අත උස්සන්න පොට පාද ගන්න යන්නේ. ඒ නිසා කරුණා කරලා ඒ වංචාවට අපි එකනේ අපි ඉල්ලා හිටනවා 6-7 කියන දවසක දෙන්න කියලා ඒ විවාදයට. නායකතුමනි ඔබතුමාට මම කරුණු පැහැදිලි කරා. මම මේ සභාවේ ඉන්නම් ඔබතුමා මොක්කරි ඕනනම් පැහැදිලි කරන්නක්. ඒත් විපක්ෂ නායකතුමත් නැති දැන වෙන මොනවද කියන්නේ? මේක විපක්ෂ නායකතුමයි සභා නායකතුමයි ඔබතුමයි කතා කරන්න ඕනේ. අනික නෑ කතා කරන්නේ ඉතින් මමත් වාඩි වෙලා කියන්නේ. ඊයේ දවසේ පුරාම මං සෑම පිටිපස්සේ ඉන්න ගරුව සාන මන්ත්‍රීතුමාට තීන්දුව කරන්න කියලා. මම මොන නෑ ගරුව අන්නෝට සිද්ධි ජයරත් මන්ත්‍රීතුමා නෑ ගරුව මන්ත්‍රීතුමා මං කියන්නේ. පොඩයි ඉන්න වාඩි වෙන්න ඕඩර් ප්ලීස්.
Order please. Ye dawse purama mang andu pakse vipakse mantri unta katha karan duna payagana katha. Ado ekgana jamme ka avasan tine karan tine me sabave mahajanata ape yutukamat tine isa weda kadutu karaga yannone. 18 19 me eka karannone. Juli wenakan kal denna bae. Juli maase avasa karannone. E wageema anik karunu deka wenai den teerin karaka sabha wenai viswasa bangi yojanai. Eka eka hari hari. Parliamentu sampradaya anuwa Dina ni makaran ni andu. Hendai. Vipaksi ni dina ni makaran ni, apa yang andu? Eka terung andu na. Apa yang andu? Dina ni makaran ni apa? Adi mana ikan katakan lah, ibarai. Iya katakan lah, obat cuma ada iya usaha dunia, hendai. Makanya garu espesialnya makanya. Garu katakan aku tu meni. Garu agama itu cuma ke prakashan yang anu, apatah terungnya me tering kar sabahwe. Karu Rishad Bathiudeen ametumage karne filibandava vibhaga karanawa kiyala. Naha karunu dekak api me gahan kanama. Api obathumata kiyanna kemathi. Api matu karala tiyana karunu api otana sahakatcha karanne enne naha. Enna eka 1000 vivadayata sahabhagi wenna ne. Naha. Pradhana katuyutu arambaya ada videsha venmiya panathaye niyojaka anumatha kirimata 21/9 dakwa. Garu agamathuma. Ena thawa kaarnayak tiyena. විශ්වාස භංගයකට දිනේ දෙන්නේ ආණ්ඩුව. ඉතින් ආණ්ඩුව දිනේ දෙන්නක්. ඒ සාමාන්‍ය සම්ප්‍රදායයක් තියෙන ස්කින් මේකේ ඇමතිවරයෙක්ට විරුද්ධව තියෙන විශ්වාස භංගයට ඉස්සෙල්ලා ආණ්ඩුවට විරුද්ධව තියෙන විශ්වාස භංගයට ප්‍රමුඛත්වය දෙන්න ඕන කියලා. හරි. අනුකමා ජානමය මැතිතුමා. මංගල සමරීර මැතිතුමා අපි ප්‍රසිද්ධින්. අනුකුමාර මැතිතුමා. ගරු කථානායක. ප්‍රධාන කෝ කියන්න. එකක් තමයි මේ තියෙන තේරීම් කාරක සභාවත් විශ්වාස භංග යෝජනාවත් කිසිසේත්ම පටලවා ගත යුතු නැහැ. අපි උදේ එක තීරණය කළා. මම කියන්නේ පොඩකින්. ඔව්. එඳ තේරීම් කාර සභාවේ කාර්යභාරය වෙනස් එකක් විශ්වාස භංග වල කාර්යභාරය වෙනස් එකක්. ඒ වගේම රිසත් බදුදීන අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස භංගයේ පළමු කොට ඉදිරිපත් කොට තිබෙනවා. දෙවෙනිව තමයි ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ. එනිසා ගරු කථානායක දැන් දිගටම මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදීත් දිගටම ඉල්ලා සිටමින් තිබෙන්නේ රිසත් බදුදීන් අමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත් කරන විශ්වාස භංගයේ කලින් ගන්න කියලා. එනිසා ඒක තමයි ප්‍රමුඛ. හොඳයි. ඊට පසුව තමයි ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගය ගත යුත්තේ. එහෙම නැතුව ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යවරයාගේ ඔළුවේ තියෙන වෙන හිතළු වලට තම තමන්ට ඕන දේ වැඩ කරන්න බෑ. පළමු ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංගයේ රිසත් බදුදීන් අමාත්‍යවරයාගේ ඒකෙන් පසුව තමයි ආණ්ඩුවට විරුද්ධ. එහෙනම් අපි තාමත් ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගය පිළිබඳ අපි දිනෙ ඉල්ලන්නේ නැත්තේ රිසත් බදුදීන් අමාත්‍යවරයාට පිළිබඳ විවාදයේ දින නියම වුණාට පසුව තමයි අපි ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයේ දිනෙ ඉල්ලන්නේ.